අද වීඩියෝ එකෙන් කතා කරන්නේ මේ ක්‍රොමැටික් ඩේ කියන රීසෙට් එක ගැන. ඉතින් මේ රීසෙට් එක පොඩ්ඩක් ඩාක් පැත්තට බර රීසෙට් එකක්. ඒ වගේම ඩිසැචුරේට් ගතියකුත් තියෙනවා පොඩි. රීසෙට් එක ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එක මම දාලා තියෙනවා. ඩවුන්ලෝඩ් කරගන්න විදිහ ගැන වීඩියෝ එකක් මම දාන්නම් මේ වීඩියෝ එකේම. ඉතින් ඒකට ගිහිල්ලා ඒක බලලා ඔයගොල්ලෝ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඩවුන්ලෝඩ් කරගද්දි ඔයගොල්ලන්ට පාස්වර්ඩ් එකක් ඉල්ලයි. පාස්වර්ඩ් එකත් මේ වීඩියෝ එකේමයි තියෙන්නේ. වීඩියෝ එක දිගටම බලන්න. එතකොට පාස්වර්ඩ් එක බලලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හරි එහෙමනම් යමු වීඩියෝ එකට. ඉතින් ඔයගොල්ලෝ මම දෙන ලින්ක් එකට ගියපහම මේ වගේ සයිට් එකකට තමයි මේක යන්නේ. ඉතින් මේ වගේ මම දීලා තියෙන ප්‍රීසෙට්ස් තියෙනවා මේ සයිට් එකේ. මේ තියෙන මම කලින් කරපු ප්‍රීසෙට් එක. ඉතින් මේක ඩවුන්ලෝඩ් කියලා තියෙනවා දම්පාට. එතන ක්ලික් කරගන්න. ඊළඟට මේ වගේ ඩවුන්ලෝඩ් කෝඩ් එකක් ඉල්ලනවා. ඒ කෝඩ් එක මම වීඩියෝ එකේ දාලා තියෙන්නේ. ඔයගොල්ලොන්ට එතනින් වීඩියෝ එක බලන්නත් පුළුවන්. ඉතින් ඒ කෝඩ් එක එතෙන් ටයිප් කරලා සබ්මිට් කරපුවාම ඔයගොල්ලොන්ට ඩවුන්ලෝඩ් DNG කියලා මේ විදිහට එනවා. ඉතින් ඔයගොල්ලොන්ට එතනින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. තප්පර 15ක් වගේ එතන පොඩි කාලයක් ගතනවා. ඒක ඉඳලා ඩවුන්ලෝඩ් දෙන්න පුළුවන් ඔයගොල්ලොන්ට. ඉතින් පළවෙනි ස්ටෙප් එක තමයි අපි ඩවුන්ලෝඩ් කරගන්න DNG ෆයිල් එක. මම දීලා තියෙන ෆයිල් එක ෂෙයා කරගන්න ඕනි Lightroom map එකට. ඉතින් මෙතන ෂෙයා කරන තැනට ගිහිල්ලා ඔයගොල්ලෝගේ ෆෝන් එකේ ෂෙයා කරන තැනට ගිහින් මේකේ තියෙනවා add to Lightroom කියලා. ඔයගොල්ලෝගේ වෙන විදිහකට එන්න පුළුවන්. ඉතින් කොහොම හරි app එකට ෂෙයා කරගන්න තියෙන්නේ. මම මෙතනින් ෂෙයා කරගන්නවා. හරි දැන් අපි ඉන්නේ Lightroom map එකේ. අපි අතනින් ෂෙයා කරගත්ත ඒ DNG ෆයිල් එක මම ඩවුන්ලෝඩ් කරගන්න දුන්න ෆයිල් එක එතනින් ෂෙයා කරලා අපි Lightroom app එකට ගත්තා. දැන් මෙතනින් අපි ඕපන් කරගන්න මේ ෆයිල් එක මේ මුලින්ම තියෙන එක මම ඕපන් කරගන්නවා. හරි ඊළඟට දකුණු අත පැත්තේ උඩ තියෙනවා පොඩි තිත් තුනක්. ඒක ක්ලික් කරගන්න. මේකේ තියෙනවා copy settings කියලා. මේක ක්ලික් කරලා මේකේ තියෙන settings ටික copy කරගන්න. ඊළඟට back වෙන්න මෙතනින් back වෙලා ඔයගොල්ලෝ මේ settings ටික දාගන්න ඕනි ෆොටෝ එක ඕපන් කරගන්න. මම මෙතනින් දාගන්නේ මෙන්න මේ cam එකක් අතේ තියන් ඉන්න ෆොටෝ එකට. ඉතින් මේ effect එක හරියටම ඔයගොල්ලොන්ට දාගන්න ඕන නම් හරියටම result එක ගන්න ඕන නම් background එකේ අතු පාට සහ තැඹිලි පාට ගොඩක් අඩු ෆොටෝ එකක් ගන්න. එහෙම ගත්තොත් මේ effect එක හරියටම වැඩ ගන්නවා. අපහු මම යනවා දකුණු අත පැත්තේ උඩ තියෙන 33ට. මෙතෙන් ගිහිල්ලා paste settings කියන එක ක්ලික් කරගන්නවා. wow එතකොට මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. මම කලින් කිව්වා background එකේ තැඹිලි පාට සහ රතු පාට අඩු ෆොටෝ එකක් තෝරගන්න කියලා. මෙන්න මේ හින්දා අපිට මේකේ ගොඩක්ම ඕනි වෙන්නේ skin එක තමයි. color එක තියෙන්න ඕනි background එක සහ අනිත් තැන් desaturate වෙන විදිහට. ඉතින් මේ වගේ ගොඩක් දැන් මෙතන ප්‍රශ්නයක් නැහැ. පොඩ්ඩක් තමයි පේන්නේ මේ ගස්වල තියෙන පාටත් එක්ක. ගොඩක් ලොකුවට රතු පාට සහ තැඹිලි පාට තිබ්බනම් මීට වඩා ගොඩක් වෙනස් වෙන්න තිබ්බා. හැබැයි මේ ෆොටෝ එක නම් ප්‍රශ්නයක් නැහැ. ලස්සනයි effect එක. ඊට පස්සේ අපිට ඕන නම් මෙතන adjustment හදා ගන්න පුළුවන් මේ ෆොටෝ එකට ගැළපෙන විදිහට. ඉතින් මම හැමදාම කියනවා වගේ අපි දාන හැම ප්‍රීසෙට් එකම ගැලපෙන්නේ අපි දාන්න හදන ෆොටෝ එකට. මොකද මේ ප්‍රීසෙට් එක හදන්නේ එක ෆොටෝ එකක් මුල් කරගෙන. ඉතින් ඒ ෆොටෝ එකේ තියෙන ලයිට් කන්ඩිෂන් එකත් කලර්ස් අනුව තමයි ප්‍රීසෙට් එක හදන්නේ හැම තැනටම ගැලපෙන විදිහට. කොහොමත් අපි ප්‍රීසෙට් එක දාගත්තට පස්සේ මේ වගේ පොඩි ඇඩ්ජස්ට්මන්ට් ටිකක් කරගන්න වෙනවා. එහෙම වුණොත් අපිට සාර්ථක ෆොටෝ එකක් හදාගන්න පුළුවන්. එකින් ද ප්‍රීසෙට් එක දාලා නිකන් කම්මැලිකම ඉන්නේ නැතුව සෙටින්ග්ස් හදලා තව ටිකක් ෆොටෝ එක ලස්සන කරගන්න. මේ තියෙන්නේ අපි ඉෆෙක්ට් එක රීසෙට් එක ඇඩ් කරගන්න කලින් ෆොටෝ එක සහ මේ තියෙන්නේ ඇඩ් කරගෙන ඇඩ්ජස්ට්මන්ට් හදාගත්තට පස්සේ අපේ ෆොටෝ එක.
ඉතින් අද වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට මම දුන්නේ මේ ක්‍රොමැටික් ඩේ කියන ප්‍රීසෙට් එක තවත් මේ වගේ ප්‍රීසෙට් එකක් කරගෙන ඉස්සරහට වීඩියෝ එකකින් හම්බවමු එතකන් හැමෝටම සුබ දවසක්